කර්තෘත්වයක් තිබ්බා පදවි පළ කරපු කරුණක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මම දැනුවත් වෙලා හිටියේ නැහැ අත්‍තරම කියනවා නම් මොකද 1958 අගෝස්තු 22 ගැසට් අංක 11479 යටතේ අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙක් දේපලක අයිතියක් මාරු කිරීමෙන් පසු සති 3ක් ඇතුළත ඔප්පු සාරාංශ ඉදිරිපත් කර කොළඹ මහනගර සභාවේ පරිපණම් ලේඛනයක් ලේඛනයේ නම් අයිතිය ලියාපදිංචි කළ යුතුයි කියන අපේ අතුරු ආඥාපනකේ තියෙන කරුණක් සම්බන්ධයෙන් ඒක සැලකිල්ලට අරගෙන නාගරික කොමසාරිස්තුමේගේ අනුමැතියට යටත්ව අපේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි නැතිතුමා ඒක වෙබ් අඩවියට පළ කරලා තියෙනවා. ඒක සභාව දැනුවත් කරන්න නැතුව මාව දැනුවත් කරන්න නැතුව කරපු දෙයක්. ඒක කිරීමේ වැරදුකුත් නැහැ. කෙනෙකුට තමාගේ මේ විශේෂයෙන්ම අයිතිය නගර සභාවත් එක්ක ලියාපදිංචි කිරීමෙන් තමාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමක් සිදු වෙන්නේ සහ ඒක විශේෂම අපිටත් පහසු වෙනවා පරිපණම් ගැනීමේදී සහ අනිකුත් ප්‍රශ්න ග්‍රහණය කර ගැනීමේදී කෙනෙකුට විශේෂම ප්ලෑනක් සම්මත කර ගැනීමට ඒවට කොටම මේකේ අයිතිය තහවුරු වීම අතිශයම වැදගත්. නමුත් මම කනගාටුවටපත් වෙනවා වරදකින් හෝ අපි විසින් එහෙම ලියාපදිංචි නොවිච්ච ලයිස්තුවක් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. ඒකෙනම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒක මම හිතන්නේ අපි නොකළ යුතු දෙයක්. ඒක නිසා ඒක සඳහන් කිරීමට ඒ අතරතුරේ වැරදි මත වාද මත බේද යනවා අපි මේ ඉඩම් අයිති කර ගැනීමට හෝ එහෙම අයිති කර ගැනීමට නගර සභාවට කිසිම බලයක් නැහැ. වරිපණ නොගීවීම හේතුවෙන් නගර සභාවට නීතියනුකූලව ඒ පැහැර හැරීම තුලින් බලයක් තියෙනවා අයිති කර ගන්න. ඒකත් දැනවත් දීලා කාලයකට පස්සේ ඒ ඇත්තටම දෙනු කරලා එහෙම මිසක් මෙහෙම අයිති කර ගැනීමේ හැකියාවක් නැහැම මතවාදයක් යනවා මතයක් යනවා. ඒක නිවැරදි කරගන්න තමයි මම විශේෂම අද ඒකම කෙනෙකු අපහසුතාවයකට පත් වුණා නම් තමාගේ ලිපිණය හෝ තමාගේ වරිපණ අංකය මේ වෙබ් අඩවියට ඇතුල් වෙලා ඒ තුලින් අපහසුතාවයකට පත් වුණා නම් ඒ ගැන මම කොළඹ මහනගර සභාව විසින් වෙනුවෙන් සමාව අයදිනවා.